මුලින්ම මගේ අවධානය යොමු කරන්න කැමති වෙන්නේ දරු මුලසම මන්ත්‍රීතුමනි විදේශ රැකියා ශාස්ත්‍රය සම්බන්ධයෙන්. ලංකාවේ අපි නොදකින විශාල හියුමන් ස්මග්ලින් එකක් ලංකාව තුළ සිදු වෙනවා. එමෙ නැත්තම් මිනිස් ජාවාරමක් ලංකාව තුළ සිදු වෙනවා. බිලියන 8ක බිලියන 8ක හා සමාන රිසර්ව් එකක් මේ විදේශ රැකියාව තුළ දෙනවා. ටර්නඕවර් එක ගත්තොත් සංචාරක කර්මාන්තයෙන් අමනේ ඩොලර් බිලියන 4 නම් ඩොලර් බිලියන 4 නම් විදේශ විනිමය එක්ස්චේන්ජ් එකෙන් පමණක් අපිට රැකියාවල් කරන මිනිසුන්ගේ බිලියන ඩොලර් බිලියන 7කට වඩා හම්බ වෙනවා අවුරුද්දකට. හැබැයි වැලි කතරේ දුක් විඳින මිනිසු වෙනුවෙන් මේ තියෙන රුපියල් බිලියන 8ෙන් අපි රුපියල් 40,000ක් සර් ටිකට් එකකට තිබ්බොත් රුපියල් 40,000ක් ටිකට් එකකට තිබුණොත් ශ්‍රී ලංකන් එයාලන්ස්ගේ ෆ්ලයිට් චාටර් කරලා ඇරියානම් ලක්ෂයක් ගේන්න තිබුණා බිලියන 4ක් විතර පාවිච්චි කරලා බිලියන 4ක් විතර පාවිච්චි කරා නම් ඒ සල්ලි වලින් අරන් ලක්ෂයක් මේ ආණ්ඩුවට පාස් වෙන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. එහෙමනම් මේ ජාත්‍යන්තර හිර වෙලා ඩුබායි වල පිට්ටනිය වල ඕමාන් වල පිට්ටනිය වල බුදියන් ඉන්න මිනිසුන් වගේ ඉන්න තිබුණා. ඔබතුමාලට පුළුවන් කමක් තිබුණා නම් මැද පෙරදිග දුක් විඳින මිනිසු වෙනුවට අපි ගෙන ආපු ජපානයේ ව්‍යාපෘතිය කරන්න එහෙනම් ඔබතුමාලට මීට වඩා ලොකු ජයග්‍රහණයක් ගමන්න තිබුණා. මැද පෙරදිග අපි ගිහිල්ලා බැනුම් අහලා දුක් විඳින රැකියාවල් වෙනුවට මෙතුමිය කාලේ ඊශ්‍රායලත් එක්ක අත්සන් කරලා කෙයා ගිවින් කියන රස්සාව මුලින්ම ලංකාවේ හඳුන්වලා දීලා කෙයා ගිවර්ස්ල එක්ස්පෝට් කරන්න පටන් ගත්ත ඒක ලොකු ලොකු ප්‍රසාදයක් ලංකාවට ලැබුණා. ඉතින් ලොකු හිසරදයක් තමයි ඔය ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් රිපෝට් ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච වෙලාවේ අඩු වයසේ ළමයි එහෙම නැත්නම් දරුවට අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා අම්මා පිටරට යනවා නම් ඒක නවත්වන්න ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් රිපෝට් එකක් හැදුවා. ඒක මේ මෙතුමියත් හිටියා. ඒක හොඳ වැඩ පිළිලක්. හැබැයි පස්සේ මොකද වුනේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඕක හොරගම් කරන්න ගත්තා. ඒක හොරට හදන්න ගත්තා. සල්ලි වලට හදන්න ගත්තා. ඒ නිසා ඒවල වෙනස් කිරීමක් අත්‍යවශ්‍ය වෙයි කියලා මම මේ අවස්ථාවේදී ඔබතුමාට මතක් කරන්නට